ටවුන් එකේ විෂන් කෑකට ගියා නම් ඉවරයිනේ. විෂන් කෑ විශ්වාසනීය දැක්ම. මොකද උනේ විශේෂාංග සඳහා අද දවසේදී අපි සම්බන්ධ කරගන්නේ සෞඛ්‍ය අමාත්‍ය රාජිත් සේනාරත්න මහත්මිය. ආයුබෝවන් ඔබතුමාට. ආයුබෝවන්. ඔබතුමාලා පුන පුනා පසුගිය කාලේ කිව්ව කතාවක් තමයි ග්ලයිෆොසෙට් තහනම් කරනවා කියලා. දැන් මේ තහනමට මොකද උනේ? සියලු බලපෑම් ආවා. ඒ බෞද්ධාතික සමාජ. ඒකෙදි මම දිගින් දිගටම විරුද්ධ වුණා. නමුත් අවසානයේදී කැබිනට් මණ්ඩලය තීන්දුව කරා. කොහොම වුණත් අවසානයේ මේ පලිබෝධනාශක කොමසාරිස්වරයාගේ බලපෑමට රජය යටත් වුණා නෙමෙයිද? මම ඔහුට වහාම කතා කරා. ඔයා කොහොමද කැබිනට් මණ්ඩලය ගත්ත නැති තීන්දුව ඔයගොල්ලෝ නිලධාරීන් කොහොමද දෙන්නේ කියලා. ඔහු කිව්වා මේක නිවැරදි කරනවා කියලා. අවසානයේදී ඔහු ඉල්ලා අයින් කරගෙන ඒ චක්‍රලේඛනය වෙනස් කරා. මොකද මේ එක වතාවක ගන්න තීන්දුවක් කාලෙකින් ආයෙ වෙනස් කරන්න නැත්නම් ජනාධිපතිවරයා මැදිහත් වෙලා ආණ්ඩුව ගන්න තීරණයක් වෙනස් කරා. එදා ජනාධිපතිවරයා ගත්ත තීන්දුවක් වෙනස් කරන්නට ජගතෙක් නෑ මේ රටේ. හික්මීය වගේ කැබිනට් මණ්ඩලයේ. අද ඒ විධායක ජනාධිපති නෑ ලංකාවේ මතක තියාගන්න. ඒ නිසා හොඳ සංවාදයක් ඇති වෙලා තියෙනවා කැබිනට් මණ්ඩලයේ. දැන් සිංගප්පූරු ගිවිසුම සම්බන්ධයෙන්ුත් මේ වෙනකොට විද්වත් කමිටුවක් පත් කරලා තිනවා නැවතත් සංශෝධන කරන්න කියලා. එතකොට ඇයි මේ ගිවිසුම අත්සන් කරන්න කලින් මේ දේවල් කරන්න බැරි වුනේ? සිංගප්පූරු ගිවිසුම පිළිබඳව විද්වතුන්ට පවරලා තියෙන්නේ ඒ පිළිබඳව හොඳ විශ්ලේෂණයක් කරලා ලබා දෙන්න මිසක් ඒක අවලම් කරන්නත් නෙවෙයි. රජයේ වෛද්‍ය නිලධාරි සංගමයත් එක්ක ඔබතුමාගේ තියෙන ගැටුම අවසන් කරගන්න එහෙම අදහසක් නැද්ද? අපෝ මගේ කිසිම ගැටුමක් නැහැ කායිකවත්. සියලුම ෘති සමිති මාත් එක්ක සහයෝගයෙන් ඉන්නවා වෛද්‍ය සංගමය ඇරෙන්න. ඔබතුමා උපදෙස් ගන්නේ සමන් රත්නප්‍රියගෙන් කියලා ඕන් චෝදනාවක් කරනවා. සමන් රත්නප්‍රිය මගෙන් උපදෙස් ගන්නවද මම සමන් රත්නප්‍රියගෙන් උපදෙස් ගන්නවද කියන එක එච්චර වැඩක් නැහැ. සමාලයට මම ඔහුගෙන් ගන්නවා, ඌ මගෙන් ගන්නවා. සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඉදිරියේදී නැවත වතාවක් මේ ඖෂධ කීපයක මිල අඩු කරන්න තීරණය කළා තියෙනවා කියලා වාර්තාවෙන්. ඔව් මේ ඖෂධ සියල්ලම එන සුමාන වෙනකොට මම මිල පාලනය කරනවා, ගැසට් පත්‍රය නිකුත් කරනවා. මේ තියෙන්නේ ඇත්තටම පිළිකා ඖෂධ. දැන් සමහරුන්ට හිතා ගන්න බෑ ලංකාවට ලෝක සෞඛ්‍ය සංවිධානයේ උපසභාපතිකම හම්බ වෙනවයි කියන එක. දැන් ඒගොල්ලෝ හොයනවා හැම වෙබ් එකකටම බලලා කොහොමද මේක හම්බ වෙන්නේ. ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියෝජ්‍ය සභාපති ධූරයක් නෙමෙයි ලැබිලා තියෙන්නේ මේ විධායක කමිටුවක නියෝජ්‍ය සභාපති ධූරය. විධායක කමිටුව තමයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ දුවන්නේ. ඒ විධායක සභාවේදීත් පත් වෙනවා බියුරෝවක්. මම ආද බියුරෝවේ පස් දෙනාගෙන් කෙනෙක්. ඔබතුමාට මේ ළඟදී සුවපති කියලත් අලුත් නාමයක් ලබා දීලා තියෙනවා. එතකොට මේ සුවපති ඊළඟට අගමැති හෝ ජනපති වීමේ සිහිනෙන් මේ සුවපති කියලා නාමය ලබා ගත්තොත් අමාරු කට්ටියට මේක දිරව ගන්නට අමාරුයි. කරන්න දෙයක් නැහැ. ඒ කට්ටියත් කැප වෙලා තමන්ගේ කාර්යභාරය ගන්නවා නම් මේ වැනි දේවල් හැමෝටම හම්බ වෙනවා.